කිසුවර්ස 2019 වූ ජනු මස 13 වෙනි පුර දසවක තිතියරත් ගුරු දින ඉර උදා පෙරවරු 5:55 වන අතර ඉරබැසීම පස්සාරු 6:28 සිද්ධ වේ. දවසේ දිව්‍යම සුභ මුහූර්තිය පෙරවරු 8:55ට උදා වන අතර සුභ දිසාව අද බටහිර දිසාව කුජට සිත නැගත 10:58ට ගෙවි සානගත රාහුටයක් උදා වන අතර රාහු කාලයේ පස්සාරු 1:44 සිට පස්සාරු 3:17 දක්වා පවතිනවා. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයේ චන්ද්‍රය හත්යන්නේ ගමන් කිරීම නිසා මිල මුදල් ලාභ සැප පහසු ඇතිවන දවසක් මේෂ ලග්න හිමියන්ට. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු ලග්නේ චන්ද්‍රය 6 ගමන් කරන අද දවස සිත් සතුටට කරුණු යෙදෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. අදහස් ඉෂ්ට වෙන දවසක් වූ ලග්න හිමියන්ගේ. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ලග්නේ චන්ද්‍රය පස්වැන්නේ ගමන් කරන අද දවස බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. ආදර බන්ධන වලින් සිත් ඇවුල් ඇති වෙන දවසක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය 4 ගමන් කරන අද දවස තුල කටක ලග්න හිමියන්ට කරදර සිත් ඇවුල් තරමක් කියන තියන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මිත්‍රයම් සමග අමනාප ඇති වෙන දවසක්. ඒක නිසා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක් හැටියට කටක ලග්න හිමියන්ට පෙන්වා දෙනවා. සිංහ ලග්න හිමියන්ගේ අද දවස තුල විශේෂයෙන් රවි දසවැන්නේ ගමන් කිරීම නිසා ලග්නාධිපතිය චන්ද්‍රය වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසා සැබවින්ම ඔබට දියුණුව පිළිබඳ අදහස් ඇතිවන දවසක්. ශරීර සෞඛ්‍ය ඉතාම යහපත්. ධෛර්යයෙන් වැඩකරොත් ජය ගන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපතිය ඉතා බලවත් වන අද දවස තුල චන්ද්‍රය දෙවැන්නේ ගමන් කිරීම නිසා ඔබට වියදම් අධික දවසක්, මුදල් හානි ඇතිවන දවසක්. මෙතෙක් කරගෙන ආපු කටයුතු එන හිටිනවා. ඒක නිසා අද දවස කන්‍යා ලග්න හිමියන්ට ඊතරම් සුබ දවසක් නොවන බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. තුලා ලග්න හිමියන්ට අද දවස ස්ථාන මාර්ග ඇතිවන දවසක්. ප්‍රීතිය ගෙන දෙන ගමන් නැති වෙනවා. අලුත් ඇඳුම් මිලට ගන්න ලැබෙන දවසක්. උච්චික ලග්නේ සික්තවුල් ඇති වෙන, සුළුසුළු තුවාල ඇති වෙන, ලාභ ප්‍රයෝජන අඩු දවසක් කියලා පෙන්වා දෙනවා. ධනු ලග්නේ වෙළඳ ව්‍යාපාර වලින් ජයත් වෙන, ප්‍රේම බන්ධන ඇති වෙන දවසක්. මකර ලග්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා, ඉන් දියුණුව ඇති වෙන, මිල මුදල් ලාභ ලැබෙන දවසක්. කුම්භ ලග්නේ සිත්තැවු පිනට දහමට ලැබි දවසක්. මුදල් අතින් අගහිඟකම් ඇතිවන දවසක්. මීන ලග්නේ නිෂ්ඵල ගමන් ඇතිවන දවසක්. අවුල් වියුල් ඇතිවන දවසක්. රෝග පීඩා ඇති කරන දවසක් හැටියට පෙන්වා දෙන්න ඕනේ. ඒක නිසා මීන ලග්නේ හිමියන්ට අද දවස කිසිසේත්ම සුබදායක නැහැ. තෙරුවන් සරණයි. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරියේ ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන, ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද
මේ තියෙන්නලා ඇතන ඉඳගෙන කියනවා. එමනොත් එතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න, මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න, ජෝතිෂය කතා කරන්න, මැතිවරණ ගැන මෛත්‍රී භාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ, මේ දෙන්නේ නැන් අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජෝතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජෝතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජෝතිෂයට අනුවම තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා, ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් තනවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දි තියෙනවා දැන්. මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණින් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාජ්‍යක නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා 9 වෙනාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදිහට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම 9 වෙනාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකි මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. පේජ් එකේ, ෆේස්බුක් එකේ ඉන්න මිතුරු යන. අද මම එයාට කියනවා මේ මහමැතිවරණේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජෝතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතින ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලත් තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකොට උත්තර දෙන්න. ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකියක් කියනවා, ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැතිවරයට එරෙහිව
විශ්වාස මංගයන් මේ වෙනකොට කථානායක කරුණ ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.